ආයුබෝවන් සුබ මධ්‍යහනක්. ඔබේ කන්නේ සිත ටීවී දිවා පුවත් විකාශයත් සමගින් මම තරිදු ගුරුගේ ප්‍රථම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. කොළඹ ආරක්ෂක සමුළුව ජනපති හා ආරක්ෂකංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඇරඹෙයි. විශ්වසනික යුද්ධය අවසන් වූ රටක දැන් පවතින්නේ මානසික යුද්ධයේ ජය ගැනීම බව ආරක්ෂක රාජ්‍ය ඇමති පවසයි. ආවි අමරිකාවේ හූස්ටන් නගරයේ ජලයෙන් යට කරයි. නොනවතින පරාජයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ප්‍රකෝප වෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 8 වන වරටත් පවත්වනු ලබන 2017 කොළඹ ආරක්ෂක සමුළුව අද පෙරවරුවේ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වුණා. ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම ගෝලීය ප්‍රවණතා යන්න මෙවර එහි තේමාවයි. ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සංවිධාන කරනු ලබන කොළඹ ආරක්ෂක සමුළුව 2017 අද උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉතා අභිමානවත් අයුරින් ආරම්භ වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහභාගීත්වයෙන්. ප්‍රචණ්ඩ අන්තවාදය පිටු දැකීම ගෝලීය ප්‍රවණතා යන තේමාව යටතේ දේශීය හා විදේශීය විද්වතුන් 800කගේ පමණ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙනවා. ආරක්ෂාව පිළිබඳව හා විශේෂඥ උපදේශාත්මක දැනුම හුවමාරු කර ගැනීම මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර කලාපිය හා ගෝලීය කරුණු ඇසුරින් ස්ථාවර වටාපිටාවක් ගොඩනගා ගැනීමට අදාළ වන ජාතික හා ජාත්‍යන්තර තලයේ විසඳුම්ද මෙහිදී සාකච්ඡාවට භාජනය කිරීමට නියමිත. වාර්ෂිකව පැවැත්වෙන මෙම සමුළුව අද සහ හෙට දිනේදී පැවැත්වෙනු ඇති. මම සතුටට පත්වනවා මෙම ආරක්ෂක සමුළුව සඳහා විදේශීය විද්වතුන්ද සහභාගී වීම පිළිබඳව. මෙම කොළඹ ආරක්ෂක සමුළුව ඉතාමත් ආකර්ෂණීය සමුළුවක් වේවි. ඒට හේතු වන්නේ දේශීය හා විදේශීය අධ්‍යක්ෂීම් හුවමාරු කර ගැනීමට හැකිවීමයි. ඒ වගේම එහිදී දේශීය විදේශීය ආරක්ෂක දැනුමද බෙදා ගැනීමට හැකිවනවා. එවිට අපට අනිත් හමුදා නිලධාරීන් සමග මිත්‍රශීලීත්වයද වර්ධනය කර ගැනීමට හැකිවනවා. මෙම ආරක්ෂක සමුළුව හරහා දේශීය විදේශීය ආරක්ෂාවන් පිළිබඳව දැනුමක් කිරීමක් ලබා ගන්නට හැකි වෙනවා. මේ සමුළුව හරහා සිදුවන්නේ යුතුයමේ අත්දැකීම් බෙදා හදා ගැනීම පමණක් නෙවෙයි. මෙවන විට විවිධ රටවල පවතින ත්‍රස්තවාදයන් පිටුදැකීම වගේම ගෝලීය වශයෙන් මුහුණ දීමට සිදු වී තිබෙන ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන් වළක්වා ගැනීමට මෙහිදී අවධානය යොමු කරනවා වගේම තවත් වැදගත් බොහොමයක් කරුණු පිළිබඳව මෙම සමුළුවේදී අපි අවධානය යොමු කරමින් සාකච්ඡා කරනවා. එය එක් එක් රටවලට මෙන්ම සමස්ත ලෝකයටම ඉතාම වැදගත් වේවි. එයනු මේ හරහා ජාතික සහ ජාත්‍යන්තර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවරයන් පිළිබඳව සාකච්ඡා කරනවා. මෙම 2017 කොළඹ ආරක්ෂක සමුළුව අධ්‍යාපනික ආරක්ෂක සමුළුවක් දක්වා සාර්ථක වේවි කියලා මම විශ්වාස කරනවා. ව්‍යවහාරික මනෝවිද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ අවසන් මහා සමුළුව ඊයේ කොළඹදී පැවැත්වුණා. ඒ සුප්‍රකට අමරිකානු මනෝවිද්‍යාඥ ධනාත්මක මනෝවිද්‍යාව පිළිබඳ පියා ලෙස සැලකෙන මහාචාර්ය මාර්ටින් සෙලික්මන් මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ මනෝවිද්‍යා සහ පරීක්ෂණ ආයතනය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික මනෝවිද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ආරම්භ වුණේ 25 වනදායි. මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ සුප්‍රකට අමරිකානු මනෝවිද්‍යාඥ ධනාත්මක මනෝවිද්‍යාව පිළිබඳ පියවන මාර්ටින් සෙලිග්මන් මහතායි. 25 වනදා ආරම්භ වූ ICAP ශ්‍රී ලංකා 2017 සම්මන්ත්‍රණයේ අවසන් මහා සමුළුව ඊයේ අවසන් වුණා. මෙම සම්මන්ත්‍රණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් මනෝවිද්‍යාඥයින් මානසික සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෘත්තිකයින් මනෝ සමාජ සේවකයින් සහ අදාළ රාජ්‍ය පෞද්ගලික සහ රාජ්‍ය සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම සුවිශේෂී අවස්ථාවට එක්ව සිටියා. With the little knowledge I have, especially focusing on post-traumatic stress disorder. මේ විශේෂ සම්බන්ධයෙන් අපේ දැනුම බොහොම පොඩි. විශේෂයෙන් ස්තුති කරනවා මහාචාර්ය මාර්ටින් සෙලික්මන් මහතා පැමිණ අප වෙත ලබා දුන් දේශනයන්ට. ව්‍යවහාරික මනෝවිද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන කතිකයන් ලෙසයි එතෝන් සහභාගී වුණේ. මෙම සමුළුවේදී විශේෂයෙන් අවධානය යොමු වුණේ කොහොමද ශ්‍රී ලංකාවේ සමාජ ස්තරයන් තුළ මානසික ඒකාග්‍රතාව වර්ධනය සහ ඍණාත්මක සිතුවිලි ඇතිවීම මගහරවා ගැනීම වැනි විශේෂ කරුණු පිළිබඳවයි. යුද්ධෙන් පසු LTT සංවිධානය නැති කළ විට විශාල පෙරලියක් ශ්‍රී ලංකීය ජන සමාජය තුළ ඇති වුණා. යුද්ධෙන් පසු විශාල සෙබළුම් පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේම තවත් විශාල පිරිසක් ආබාධිත තත්ත්වයට පත් වුණා. ඒ නිසායි ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාව වර්ධනය කළ යුතු වන්නේ.
මම විශ්වාස කරනවා. මහාචාර්යතුමාගේ මෙම පැමිණීම තුළින් මානසික ආතතීන් නැති කිරීමට දායකත්වය ලැබේ කියලා. ඔහු ඉතා පළපුරුදු විශිෂ්ට මහාචාර්යවරයෙකු වනවා. අද වන විට ඊළාම් යුද්ධේ නිමා වී මානසික යුද්ධය ආරම්භ වී තිබෙනවා. මිනී මැරුම්, සීදි විනාශා ගැනීම්, දූෂණය කිරීම, ළමා අපචාර ඇතුළු තවත් අපරාධ වැඩි වෙමින් පවතිනවා. පසුගිය කාලවකවානුවන් තුළ සිට එම නිසා අපි අනාගත පරපුර වෙත මෙවන් තත්ත්වයන් දායාද නොකළ යුතු වනවා. අපි ඒ ඉලක්කය කරා යා යුතුයි. මම ස්තුති කරනවා මහාචාර්යතුමන්ට ඔබගේ පැමිණීම නිසා මේ ඉලක්ක කරා යාමට අපිට අවස්ථාවන් උදා කර දීම පිළිබඳව. ඇත්තටම රජයක් විදිහට ඒ භාර දුර කටයුත්තට අපි දායකත්වය ලබා දෙනවා. කුමන ත්‍රස්තවාදයක් වුවද එය අවසන් වූ පසු ඒ දෙස සානුකම්පිතව බැලිය යුතු බව සුදේශ කටුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒයේ පැවති නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ තවත් වැඩසටහනකට එක් වෙමි. නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ තවත් ප්‍රාදේශීය වැඩසටහනක් ඊයේ වැලිඔය සම්පත්නුවර ජාතික පාසලේදී පැවැත්වුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ විදේශ කටයුතු අමාත්‍ය හා සංවර්ධන කාර්යයන් පිළිබඳ අමාත්‍ය හිටපු නීතිපති ජනාධිපති නීතිඥ තිලක් මාරපණ මහතායි. මෙහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අවුරුදු 30ක් අමිහිරි අතීතයක් අත්දැකලා ඉන්නේ. එල්ටීටී සංවිධානයේ හිටපු අය ඉන්නෝ නම් කරුණාකර එළියට ඇවිල්ලා මේ කැමැති ඕන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් එකතු වෙලා වැඩ කරන්න. මේ කාටවත් මේකෙන් පස්සේ වෛර කළ පළක් නැහැ. මොකද අපි දකුණේ ඇතිවිච්ච තත්ත්වෙදි වෛර කරේ නැහැ. දැන් අය ඒ අයගේ ජාතික සැමරීමට අවස්ථාව අපි ලබා දීලා තියෙන්නේ කොළඹ විහාර මහදේවි පිටණිය. ඒ අය සමරනු. හරිද වැරදිද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. අවිශ්වාසය ඇති වුණාම සැකේ ඇති වුණාම ජීවිත විනාශ වීම ස්වභාවිකයි. ඒ නිසා තමයි අපි රජය හැටියට බලන්නේ අපි ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියා කරන්නේ. සිංහල ත්‍රස්තවාදී හෝ වේවා දෙමළ ත්‍රස්තවාදී හෝ වේවා ඒ අවසන් වුණාන් පස්සේ ඒ ගැන සානුකම්පිතව බැලිය යුතුයි. වෛරයෙන් තොරව කල්පනා කර යුතුයි. ජාතික ආණ්ඩු සංකල්පයේ මත සිට රටේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට සූදානම් බව ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාවනෙල්ල මහජන ක්‍රීඩාංගණයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්. මාවනෙල්ල මහජන ක්‍රීඩාංගණය රුපියල් ලක්ෂ 160ක වියදමින් ඉදිකිරීමට නියමිතයි. එහි වැඩ කටයුතු ආරම්භ කිරීම ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙහිදී අඩු ආදායම් ලාභී පවුල්වල ස්වයං රැකියා සඳහා උපකරණ බෙදා දීම සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ රැසක් සඳහා ක්‍රීඩා භාණ්ඩද හෂිම් පදනම විසින් ලබා දෙනු ලැබුවා. මෙම අවස්ථාවට හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න, පළාත් සභා මන්ත්‍රී උපුල් ශාමල් බණ්ඩාර, කෑගල්ල දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපට දුන්න ආණ්ඩුව ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාට දුන්නේ ණයට මගුල් කාලා ණය වෙලා තිබුණු ඊළඟට බිරිඳ දික්කසාද කරලා තමයි අපිට බාර දුන්නේ. ජාතික ආණ්ඩුවක් යටතේ එකට වැඩ කරන සංකල්පය මත පළවෙනි අවුරුදු දෙක තමයි ආණ්ඩුවකට අමාරුම කාලේ. පළමුවෙන්ම අත්තිවාරම දාගන්න තිබුණු අමාරුම කාලේ. ඒ අමාරු කාලේ අපි මෙච්චර වැඩ කරා. දැන් අපි ගොඩ. දැන් මෙතනින් එහාට තියෙන මිනිස්සුන්ට ප්‍රතිලාභ දෙන්න. නමුත් එකක් මේ ආණ්ඩුව යටතේ තෝරාගත්ත පන්තියට නෙවෙයි ප්‍රතිලාභ දෙන්නේ. අපි ප්‍රතිලාභ දෙන්නේ මේ රටේ පොදු ජනයාට. ඔබ අවුරුදු 20ක් බලන් හිටියා නම් ඔබගේ වාරය තමයි මේක. ඔබ බලාපොරොත්තු වෙන ඔබගේ අපේක්ෂාවන් ඉටු කරන්නට අපි සූදානම් කියන එක මා කියන්න කැමැති. ලබන මාසයේ සිට සෞඛ්‍ය රක්ෂණයක් ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරලා පාසල් යන සෑම දරුවගෙම සෞඛ්‍ය බර රජය විසින් බාර ගන්න බවත් මා කියන්න කැමැති. ඒ විතරක් නෙවෙයි, දැන් අපි ලැහැස්ති ඔබ බලාපොරොත්තු වන රැකියා ලබා දීමේ රැකියා ලක්ෂ 10 වැඩසටහන කඩිනම් කරන්න. නව විගණන පනත සම්මත කිරීම සඳහා සහය දෙනවා නම් ඉන් පැහැදිලි වන්නේ වංචාවට දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් 19 වෙනි සංශෝධනය හරහා ස්වාධීන විගණන කමිෂන් සභාව පත් කරලා තිබෙනවා. විගණන කමිෂන් සභාව පිහිටලා තිබ්බට විගණන කමිෂන් සභාවට ක්‍රියාත්මක වීම සඳහා විගණන පනත මේ ආණ්ඩුව තාම සම්මත කරලා දීලා නැහැ. ආණ්ඩුව හිතාමතාම විගණන පනත සම්මත කිරීම වළක්වා තිබෙනවා. හැමදාමත් රාජ්‍ය මුදල් ලවභාවිතාව පිළිබඳ සාකච්ඡාව ගොඩනැගුණේ කාර්ය සිදු වුණාට පස්සේ. ඒ නිසා අපේ විගණනයේ යනු
පශ්චාත් මරණ පරීක්ෂණයක් වර්ගයේ විගණනයක් තිබුණි. ඒ නිසා විශේෂයෙන්ම අපි පෙනී සිටියා දිගටම ඒ කාර්යය ආරම්භ කිරීමට පෙර විගණනය කිරීම සඳහා ප්‍රතිපාදන සකස් විය යුතුයි කියලා. විගණන ක්‍රියාවලිය ශක්තිමත් කරන පශ්චාත් මරණ පරීක්ෂණ බවට පත් වී තිබෙන විගණන ක්‍රියාවලිය වෙනුවට පූර්ව විගණන ක්‍රියාවලියට ඇතුළත් වෙන යම් දඩ පැනවීමේ බලයක් පවා මුදල් නාස්ති කරලා ඉවර වෙලා ප්‍රධාන මූල්‍ය බලය නිලධාරියට යටප කරලා දාන. එනිසා එතනින් එහා ඒ මුදල් නැවත අය කර ගැනීම සඳහා ප්‍රතිපාදන පවා මෙම විගණන පනතට ඇතුළත් වී තිබෙනවා. ඒ නිසා මෙම විගණන පනත සම්මත කරන සහාය දෙනවා නම් එයින් පෙන්නු කරන්නේ වංචාව දූෂණය නාස්තිය අවම කිරීම සඳහා පාලනය සුදුසු බව. මෙන්න දැන් ලැබුණ පුවතක් ජලනලයක් පුපුරා යාම හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට හලියම 4 දක්වා ජල සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලය පවසනවා. කලටුවාව ජලාශයෙන් ජලය බෙදාහරින ප්‍රධාන නල මාර්ගය ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් 2017 අගෝස්තු මාස 29 වනදා, ඒ කියන්නේ හෙට අඟහරුවාදා අලුයම 4 දක්වා පාසදාන් ප්‍රදේශවල ජල සැපයීම අත්හිටුවා ඇති බව මණ්ඩලය දැනුම් දෙනවා. ජල සැපයීම අත්හිටුවන ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නේපිටිය, රුක්මල්ගම, බැලන්වත්ත, මත්තේගොඩ, ඕමාගම, මේපෙ සහ පාදුක්ක. මෙම ජල සැපයීම අත්හිටීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය කනගාටු පළ කරන අතර ජලය අර පිරිමැස්සෙන් භාවිතා කර සහයෝගය ලබා දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සිනය මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර නාවික විධාන නිලධාරී නිවසේදී ඊයේ දානමය පින්කමක් පැවැත්වුණා. නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ නැගෙනහිර නාවික විධාන නිලධාරී නිවසේදී මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් පැවැත්වුවා. එහිදී නාවික හමුදාපතිවරයා ඔහුගේ බිරිඳ තිරුණි සින්නය මහත්මිය, නැගෙනහිර නාවික විධානයේ භාරාඥාපති රිය අද්මිරාල් නිමල් සරත්සේන මහතා ඇතුළු සියලු නිලධාරීන් මෙන්ම නාවිකයින්ද මෙම පුණ්‍ය කටයුතු සඳහා සහභාගී වුණා. අභිනව නාවික හමුදාපතිවරයා ප්‍රධාන සමස්ත නාවික පුද්ගලයන් හට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම පිණිස මෙම දානමය පින්කම සංවිධානය කර තිබුණා. රංගිරි උල්පත පුරාණ රජ මහා විහාරස්ථ උප්පුවේලි ධර්ම විජය මධ්‍යස්ථානය ඇතුළු විහාරස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී සද්ධර්ම වංශ මහානිකායේ මහානායක පූජ්‍ය අහුංගල්ලේ ශ්‍රී සීල විසුදු ස්වාමින් වහන්සේ, මාලිගාවත්ත ශ්‍රී සම්බෝධි රාජාරාම, වලල්ලාවිට ශ්‍රී සුවිසුද්ධාරාමාධිපති, ජනාධිපති උපදේශක උවතැන්නේ සුමන මහානා හිමිපාණන් සහ ත්‍රිකුණාමලයේ ජයසුමනාරාමාධිපති, නැගෙනහිර නාවික විධාන බෞද්ධ සංගමය අනුශාසක ත්‍රිකුණාමලයේ ඥානකිත්ති නා හිමිපාණන් ඇතුළු ස්වාමින් වහන්සේලා 61 නමක් විශ්වයේහි මෙම දහවල් දානය පිරිනැමුවා. රාගම ජාතික බැසිලිකා දේවස්ථානයේ වාර්ෂික රෝගීන් ආශිර්වාද ගැන්වීමේ දේවමය ඊයේ පැවැත්වුණා. ඒ අගරදුගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාගම ජාතික බැසිලිකා දේවස්ථානයේදී වාර්ෂික රෝගීන් ආශිර්වාද කිරීමේ දේව මෙහෙය පැවැත්වුණා. රාගම ජාතික බැසිලිකා දේවස්ථානයේ වාර්ෂික පුවත්වන මෙම රෝගීන් ආශිර්වාද කිරීමේ දේව මෙහෙය සඳහා දිවයින පුරා විසෙන කතෝලික බැතිමතුන් සහභාගී වනවා. මෙහි විශේෂත්වය වනුයේ ජාති ආගම් භේදයකින් තොරව සුව කිරීමට අපහසු රෝගීකින් පෙළෙන ජනතාව සහ වෙනත් රෝගවලින් පෙළෙන ජනතාව මෙම දේව මෙහෙයින් ආශිර්වාද ලබා ගැනීම සඳහා සහභාගී වීමයි. මෙම දේව මෙහෙය සඳහා දිවයින පුරා දේවස්ථානයන්හි කතෝලික පියතුමන්ලා, සහෝදරතුමන්ලා, කන්‍යා සහෝදරියන් මෙන්ම සංචාරක සංවර්ධනය සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමර්තුංග මහතා, හිටපු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා සහ සදහවත් කතෝලික බැතිමතුන් දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියා. ලෝක බාලදක්ෂ කමිටු සාමාජිකයෙකු ලෙස තේරීපත් වූ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනන්දු මහතා පිළිගැනීමේ උළෙලක් ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. වසර 105ක ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක බාලදක්ෂ සංවිධාන කමිටු සාමාජිකයෙකු ලෙස 2017-2020 වසර සඳහා නීතිඥ ජනප්‍රිත් ප්‍රනන්දු මහතා පත් වී තිබෙනවා. අසර්බයිජාන්හි බාකූ නගරයේදී රටවල් 160ක් නියෝජනය කරමින් පැවති 41 වන ලෝක බාලදක්ෂ සම්මේලනයේදී ඒ මහතා මෙම තනතුරට කමිටු සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදුණු අතර එහිදී එම තනතුරට වැඩි ඡන්දයෙන් නීතිඥ ජනප්‍රිත් ප්‍රනන්දු මහතා තේරී පත්ව තිබෙනවා.
කොළඹපිටිය ශාන්ත තෝමස් විද්‍යාලයෙන් කනිෂ්ඨ බලදක්ෂයෙකු ලෙස බලදක්ෂ දිව්‍ය ආරම්භ කළේ මහතා මෙවන විට ආසියානු පැසිෆික් කමිටු සමාජික හා ගෝලීය සහයෝගීතා කමිටුවේ සභාපතිවරයා වශයෙන්ද බලදක්ෂයෙකු ලෙස ලබාගත හැකි ඉහළම සම්මානය වන ජනාධිපති සම්මානය දිනාගෙන තිබෙනවා. මෙවන විට ඔහු ශ්‍රී ලංකා බලදක්ෂ සංගමේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස බලදක්ෂ සේවයට ඉමහත් සේවයක් ඉටු කරමින් සිටීමද විශේෂත්වයක්. මෙම පිළිගැනීමේ උත්සවයට ශ්‍රී ලංකා බලදක්ෂ සංගමේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න, ශ්‍රී ලංකා බලදක්ෂ සංගමේ ලේකම් සදී කමීන්, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් සරත් ගොඩකන්ද ආරච්චි, ජාතික පුහුණු වැඩසටහන් කොමසාරිස් රොහාන් වීරසේකර, සහාය ප්‍රධාන කොමසාරිස් කළමනාකරන කපිල කල්‍යාණ පෙරේරා යන මහත්වරුන් ඇතුළු බලදක්ෂින් විශාල පිරිසක් එක්ව සිටියා. රටේ පවතින විවිධ තත්ත්වයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන සියත තෙවන ඇස ගැටෙනු තවත් පාරිසරික විනාශයක් පිළිබඳවයි මේ වාර්තාව. කුණු. අද වන විට රටේ විවිධ ප්‍රදේශවල ජනතාව කුණු කැටලුව නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. මම මේ රැඳී සිටින්නේ ලුණාව ඇලමාර්ගය අභියසයි. මේ ඇලමාර්ගයට කුණු කසල එක්කිරීම නිසා මේ වන විට විශාල වශයෙන් අපවිත්‍ර වෙලා තියෙනවා. රටේ පවතින විවිධ ගැටලු පිළිබඳව සියත තෙවනැස ඔස්සේ අප මීට පෙරද ඔබට වාර්තා කළා. මෙවර අපගේ ඇස ගැටුනේ එවැනි තවත් පුවතක් වෙතයි. මේ දිස්වන්නේ ලුණාව සිල්වෙස්ටර් පටුමක ප්‍රදේශයයි. මේ හරහා ගලා බසින ලුණාව ඇලමාර්ගයට මේ වන විට කුණු කසල බැහැර කිරීම හේතුවෙන් විශාල වශයෙන් අපවිත්‍ර වී තිබෙනවා. මේ ප්‍රදේශයට ගිය අපට දැඩි දුර්ගන්ධයකට මුහුණ දීමට සිදුවූ අතර කුණුකසල එක්වීමෙන් ලුණාව ඇලමාර්ගය තද කාල වර්ණයකට හැරී ඇති ආකාරය දැක ගැනීමට හැකි වුණා. කසල මෙන්ම කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය සහ මල අපද්‍රව්‍ය ප්‍රවාහන පද්ධති මෙම ඇලමාර්ගයට යොමු කිරීම නිසා එම ප්‍රදේශයේ ජනතාව විවිධ රෝගවලට ගොදුරු වී දැඩි අපහසුතාවයට පත් වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. කලාතුරකින් වගේ ඇවිල්ලා තමයි සුද්ධ කරන්නේ. මෙතන ඔක්කොම රැඳෙන වෙන ජරාව, ඒ ඇලේ තියෙන ජරාව ඒගොල්ලන් කරන්නේ අපිට මෙතනට දාන එක ගෙනියන්නේ. කෙනෙක් ඉන්නවනම් මේ සම්බන්ධව බලන, එයාට අපි කියන්නේ මේක බලලිවරලා අපිට සුද්ධ කරලා දෙන්න කියලා. ඇලවට තමයි මිනිස්සු කුණු දාන්නේ. මේක හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉස්සර නම් මේක කුණුවරියක් ඇවිදින් යම්කිසි වැඩපිළිවෙලක් තිබ්බා, මේක සුද්ධ කරගෙන ගියා. දැන් මේවා ගැන කිසිම කෙනෙක් බලන්නෙත් නැහැ. එල්ලුණා කලපුව කියන්නේ මේක මේ හරි ලස්සන ඇලක්. ඉතින් ඒ නිසා මේක සුද්ධ කරලා ක්‍රමවත් මේක කළමනාකරණය කරන්න. හරිම අපිරිසුදුෙන් අපි ජීවත් වෙන්නේ. මදුරුවන්ගෙන් ගෑට නිදා ගන්නත් නැහැ. අපිට පොඩ්ඩක් සුද්ධ කරලා මේව අස්කල දුන්නොත් හරිම සතුටින් අපි ජීවත් වෙනවා. කැලි කසල මේකට බැහැර වෙනවා. ඊළඟට කර්මාන්ත ශාලා වලින් රසායනික අපද්‍රව්‍ය ඉතා විශාල ප්‍රමාණයක් බැහැර වීම නිසා ඉතා දුගඳක් පාහමනවා. ඇත්තටම මේක සංවර්ධනය කරේ ප්‍රවාහන කටයුතු සහ ස්වයන් රැකියාවක් විදිහට මත්ස්‍ය කර්මාන්තයත් එක්ක ගොඩනගන තත්වයක් තුළ. හැබැයි එවන් තත්වයක් අද නැහැ. ජනතාව මෙච්චර ලොකු සංවර්ධනයක් ලැබලත් අද දුක් විඳිනවා මේ කුණු කසල එකතු වීම නිසා. මේ මිනිස්සු භාගයක් මේක වගකීම ගන්න ඕනේ. අනිත් භාගෙ නගර සභාව. මොකද නගර සභාවෙන් ඇවිල්ලා වතු බලනවා, ගෙවල් බලනවා. ඒවා වල වැඩක් නැහැ. අපේ ගෙවල් පිරිසිදු. මේකෙන් තමයි අපිට ඩෙන්ගු හැදුනේ. ලොකු උදව්වක් අපිට මේ කරන සියත ටීවී එකට අපි ස්තුතිවන්ත වෙනවා. මෙහෙම හරි ආවේක ගැන. මෙවැනි පාරිසරික විනාශයන් නැවතීම අප සියල්ලන්ගේම වගකීමක් නොවන්නේද? දවසේ පුවත්පත් විපරම දැන්. දිනමින ශාසන අභිවෘද්ධියට ඉටුකරන මෙහෙවරට අස්ගිරි මහනාහිමියෝ ජනපති අගමැති පසසති. රාජ්‍ය ආයතන හතක මහා පරිමාණ දූෂණ කොමිසමේ නිර්දේශ ජනපතිගේ නීතිපතිට. අද රාජිත වෙනුවෙන් SB වියලි කාලගුණයේ බලපෑම දිස්ත්‍රික්ක 20කට පැතිරෙයි. 118ක් අමාරුවේ ලංකාදීප සරුංගල හවය දුරදිග ගිහින් පියපුතුමරුට සැකකාර පියපුතු රිමාන්ඩ්. ලොරියෙන් යද්දී කෙළ ගැසුවයි දොස් කීවාට කිපිලා. රාලහාමිට පහර දුන්නයි හමුදා කපිතන් ඇතුළු පහකට ඇප. ගිරිබාව සිසුවියගේ ඝාතනය. අනේ මහත්තයෝ මදුෂානිගේ අවමගුලේදී කාටත් ඇහෙන්න මේ ලියුම කියවන්න. සැකකරුගේ අම්මාගෙන් ASP ලියුමක්. අද පුවත්පත් විපරමින් අපි අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙන ගිරිබාවේ සිසුවියගේ ඝාතනය පිළිබඳවයි. මදුෂානිගේ අවමගුලේදී කාටත් ඇහෙන්න මේ ලියුම කියවන්න. සැකකරුගේ අම්මාගෙන් ASP ලියුමක්.
ලංකාදීප පුවත්පතේ මෙම පුවත වාර්තා වන්නේ මේ ආකාරයෙන්. ගිරිබව සාලි අශෝකපුර යාය දෙක ප්‍රදේශයේ පදිංචිව සිටි සන්ධ්‍යා මදුෂානි නැමැති 17 වැනිදා පාසල් සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් කුලරත්නගේ හර්ෂණ සමන් කුමාර නැමැත්තාගේ මව වන ආර්.කේ. කුසුමාවතී මහත්මිය මෙම සාහසික අපරාධයක් කළ මිනිමරුවන මාගේ පුතා එල්ලා මරණවට කිසිම අකමැත්තක් නොමැති බව සියලු දෙනාටත් ගරු අධිකරණයටත් ප්‍රකාශ කර සිටිමියයි සඳහන් කරමින් ගල්ගමුව සහකාර පොලිස් අධිකාරි අනුර දෙල්ගහපිටිය මහතා වෙත ලිපියක් එවා ඇතැයි පොලිසිය පවසනවා. සැකකරුගේ අම්මාගෙන් ASP ට ලැබුණු ලිපිය පිළිබඳවයි අප සවිස්තරාත්මක තොරතුරු ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. දයාබර නැගණියනි, මලනුවනි, අවසනවන් තිරනමකට මුහුණ දුන් ඔබගේ දියණිය පිළිබඳව ඔබගේ හද තුළ ඇවිලෙන ගිනිදැල් සමගම ගින්නක් මගේ හද තුළද දැවෙන බව කීවද එය ඔබ විශ්වාස නොකරනු ඇති. ඔබ ළඟට පැමිණි ඔබගේ දුක බෙදා ගැනීමට මහමෙර තරමට ආසාව තිබුණත් ඒට මට අවසර නොමැත. හෙට දිනේ ලොව දකින්නට බැර දරු ආදරණීය දියණියනි, ඔබගේ පරලොව ජීවිතයට ඔබ වෙනුවෙන් මා කරන කුසලයන් අනුමෝදන් වෙත්වා. මෙම අවස්ථාවට රැස්ව සිටින ලොකු කුඩා සෑම දෙනෙකුගේම ඇස්වලින් වැටෙන සෑම කඳුළු බිඳකටම පාපතර පුතෙක් බිහි කළ පවට මා සමාව අයද සිටිමි. තවද මෙම සාහසික මිනිමරුවා එල්ලා මරණවාට මාගේ කිසිම අකමැත්තක් නොමැති බවට ඔබ සියලු දෙනාටත් ගරු අධිකරණයටත් ප්‍රකාශ කර සිටිමි. මෙයට අපරාධකරුගේ මව කුසුමාවතී යනුවෙනුයි එම ලිපියට අත්සන් තබා තිබෙන්නේ. හාවි සුලිකුණාටුව හමුවේ ඇමරිකාවේ හූස්ටන් නගරය ජල කඳක් බවට පත් වී තිබෙනවා. ජල ගැලීම් වලට කොටු වී සිටින පිරිස් මුදා ගැනීම සඳහා තවදුරටත් සහන මෙහෙයුම් ක්‍රියාත්මකයි. හාවි සුලිකුණාටුවේ බලපෑම හමුවේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට තවදුරටත් ප්‍රබල වර්ෂාපතනයක් ඇදහැලමින් පවතින බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. මේ හමුවේ ප්‍රාන්තයේ වැඩි කොටසක් ජලයෙන් යට වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. වර්ෂාපතනය සහ ජල ගැලීම් වලින් වැඩිම බලපෑම් එල්ල වී තිබෙන්නේ ඇමරිකාවේ සිව්වන විශාලතම නගරය වන හූස්ටන් නගරයේ මේවන විට ජල කඳක් බවට පත් වී ඇතැයි එහි රැඳී සිටින විදෙස් මාධ්‍යවේදීන් පවසනවා. ජල ගැලීම් වලට හසුව ගසාගෙන යන මෝටර් රථවල සිටි ඇතැම් පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වුවත් ටෙක්සස් ආණ්ඩුකාරවරයා පැවසුවේ අපදාකාරී තත්ත්වය හමුවේ සිදුවී ඇති ජීවිතහානි පිළිබඳව මෙතෙක් තහවුරු කළ නොහැකි බවයි. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරඟයේ කඩුලු 6කින් ජය ගැනීමට ඉන්දියා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව සමස්ත තරඟාවලියේම 3ට බිඳුවක් ලෙස ඉන්දියාව ජයගත්තා. මේ අතර ඉන්දියා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 8ක් අවශ්‍යව තිබියදී ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින් විසින් ජල බෝතල් ක්‍රීඩා පිටියෙන් සිට දමා ගසමින් බාධා කිරීම හේතුවෙන් තරඟය මද වේලාවකට නැවැත්වීමටද විනිසුරුවරුන්ට සිදු වුණා. ඉන්දු ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරඟාවලියේ තෙවැනි තරඟය ඊයේ දින ඉන්දියා කණ්ඩායම ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරන්නේ තරඟාවලිය 3ට බිඳුවක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින්. සුපුරුදු ලෙසම ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ දිනේදීත් අත්තු පරාජයත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් දැඩි ලෙස ප්‍රකෝපකාරීව හැසිරීමට පටන්ගෙන තිබෙනවා. දමුල්ලේදී පැවති තත්ත්වයේ මෙන්ම පල්ලේ කැලේදී පැවති මෙම තරඟයනොත් දැඩි ලෙස කලකිරීමට සහ ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු ක්‍රීඩා ලෝලීන් තරඟයට බහදා එල්ල කළා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 53 කඩලු 9ක් දැමී ලකුණු 217ක් ලබා ගනිද්දී ඉන්දියා කණ්ඩායම ඉතා පහසුවෙන් ලකුණු 218ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කරන්නේ රෝහිත් ශර්මාගේ ශතකය සහ මහේන්ද්‍ර සිංහ ධෝනි ඊට ලබා දුන් අනගි සහයත් සමගයි. කෙසේ වෙතත් තරඟයේ පහසුවෙන් ජය ගැනීම සඳහා තවත් ලකුණු 8ක් පමණක් ඉතිරිව තිබියදී ක්‍රීඩා ලෝලීන්ට තවදුරටත් මෙය බලා සිටීමට නොහැකි නිසාම ඔවුන් ජල බෝතල් සහ තමන් අත ඇති විවිධ දේ ක්‍රීඩා පිටියට විසිකිරීමට පටන් ගත්තා. මේ ක්‍රීඩකින්ට මෙන්ම තරඟයට බහදාවක් වූ බැවින් තරඟය ස්වල්ප මොහොතකට නතර කිරීමටයි සිදු වුණේ. ඒ ඉන්දියා කණ්ඩායමට එතරම් අරුමයක් නොවුණේ ඉන්දියාවේ පැවැත්වෙන තරඟයක ස්වරූපය ඊයේ දවසේදී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දිස් වූ බැවින් වන්නට පුළුවන්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ද ඒ ආකාරයෙන් ඉන්දියා ක්‍රීඩා ලෝලින්ගේ තත්වයට පත්වීමේ වරද කාගේද යන්න පිළිබඳව යළි සොයා බැලිය යුතුයි පමණක් නොව සිතා බැලිය යුතුයි. 46 වැනි පන්දුවාරයේදී ඉතිරිව තිබුණු ලකුණු 8ක් ලබා ගනිමින් ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින්ගේ බලාපොරොත්තු සියල්ල සුන්විසුණු කර දමමින්. තරඟය පැවති මොහොතේදීත් තරඟය අවසන් වූ පසුවත් ක්‍රීඩා ලෝලින්ගේ හැසිරීම අප කැමරා ශිල්පීන්ට හසු වූයේ මේ ආකාරයෙන්. එම පුවතත් සමගින් සිත ටීවී දිවා පුවත් විකාශයෙන් නිමාවට පත්වනවා. අප නැතත් හමුවන්නේ සවස 6ට. ඔබට සුබ දවසක්.